Cooking with Wife අපේ YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ගොඩාක් කාලයකට පස්සේ තමයි අද අපි ඔයාලත් එක්ක එකතු වෙන්නේ. අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් කිසිම වීඩියෝ එකක් කරගන්නට අපට අවස්ථාව සැලසුණේ නැහැ. අපේ ජීවිතේ අපේ ළඟින් හිටපු මගේ හස්බන්ඩ්ගේ තාත්තා හදිසියෙම නැති වුණා. අපිට වීඩියෝ එකක් ගේන එක ගොඩාක් අමාරු වුණා. අපි දෙන්නම රැකියාවල් කරනවා. ගෙදර වැඩ, රැකියාවේ වැඩ කටයුතු, ඒ දේවල් එක්ක වීඩියෝ එකක් කරන්න කාලය අපට හොයා ගන්න අමාරු වුණා. දිගින් දිගටම ඔයාලා අපෙන් මැසේජ් කරලා, කෝල් කරලා, ඒ වගේම මගත දෙවි අපිව දන්න කට්ටිය, අපෙන් වීඩියෝස් ගේන්නේ නැද්ද, ඇයි ඔයාලා channel එක නැවතුවද වගේ නොයෙකුත් දේවල් ඇහුවා. හැබැයි වීඩියෝ එකක් ගේන්න පුළුවන්. හැබැයි අපි ගොඩාක් මහන්සි වෙලා තමයි මේ වීඩියෝස් අරගෙන ඉන්නේ. ඉතින් මේ කාලය අපට හොයා ගන්න බැරි වුණ නිසායි අපි අවුරුද්දක් වගේ කාලයක් පොඩි විවේකයක් අරගෙන නැවතත් මේ channel එක ආරම්භ කරන්න හිතුවේ. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපි ඉස්සර වගේම නැවතත් ඔයාලා කැමැතිම විදිහේ වීඩියෝස් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. අපට උරුමු වෙලා තියෙන අපේ ගොවිතැන් වල කටයුතුත් අපි දෙන්නා කරගෙන යනවා. මේ අතරතුර කාලය තුළදී අපේ ගොවිතැන් වැඩ කටයුතු වල අස්වැනු නෙලා ගන්න ලැබුවා. ඉතින් අස්වැනු නෙලා ගත්තාම ගම්වල කරන මූලිකම දෙයක් තමයි බුදුන් වෙනුවෙන් සහ දෙවියන් වෙනුවෙන් එහි කොටසක් පූජා කිරීම. ඉතින් අපිත් හිතුවා අද කිරියාහාර පූජාවක් ලෑස්ති කරලා පන්සලට පූජා කරන්න. කිරියාහාර පූජාවල් කරන විදිහ විවිධ ගම්වලින් ගම්වලට වෙනස් වෙනවා. රුවන්වැලි සෑ සමිඳු නදීසදී අපි නිවැරදිව කිරියාහාර පූජාවක් කරන විදිහ වීඩියෝ එකකින් ගෙනත් තියෙනවා. ඒක ගොඩාක් කට්ටිය බලලා තියෙනවා. ඒකට ගොඩාක් හොඳ ප්‍රතිචාර අපට ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ලින්ක් එකකින් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. අද අපි ගොඩාක් සරලව මේ ගම්වල සාමාන්‍ය විදිහට කරන කිරියාහාර පූජාවක වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මේ විදිහට නැවුම් මුට්ටියක් අරගෙන මම පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. මුට්ටියේ හොඳින් කිරි ඉතුරුනාට පස්සේ මම හොඳින් සෝදාගත්තු මගේ සහල් ටික එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට මම දැන් හොඳින් මිශ්‍ර කරගන්නවා. අපි ටික වෙලාවක් අපේ හාල් ටික මෙන්න මේ විදිහට කිරින් හොඳට වියා ගන්නවා. දැන් සහල් ඇට මේ විදිහට හොඳින් තැඹිලාද කියලා අපි පොඩ්ඩක් බලලා ටික වෙලාවක් වහලා තියා ගන්නවා. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ කිරිහාර පූජාව අරගෙන යන භාජන වලට ඒ ටික පිළිවෙලට අසුර ගන්න. ගොඩාක් සරලව තමයි අද අපි මේ පූජාව කරන්නේ. හැම අවුරුද්දෙම අස්වැන්නක් ගෙදරට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි මේ පූජාව කරනවා. ඉතින් අද අපි හිතුවා ඔයාලටත් වීඩියෝ එකකින් මේක අරගෙන එන්න. මෙන්න මේ විදිහට අපි යනවා අපේ ගමේ තියෙන ළඟම පන්සලකට. අපි මේ යන්නේ මොනරාගල රජමහා විහාරෙට. මේ පැත්තේ ගොඩාක් කිරියාහාර පූජාවන් කරන්න යන්නේ මේ මොනරාගල රජමහා විහාරෙට. මේ මොනරාගල රජමහා විහාරය කියන්නේ ගොඩාක් පුරාණ විහාරයක්. ඒ වගේම හරිම නිස්කලංක සහ ලස්සන පරිසරයක් තියෙන විහාරයක්.
අපි ගෙදරින් කඩාගෙන ආපු මල් ටික බුදු මැදුරට ඉන්පස්සේ චෛත්‍යයට බෝධින් වහන්සේට පූජා කරන්න අපි මේ විදිහට සකස් කරගන්නවා. මෙන්න මේ විදිහට අපි සකස් කරගත්තු කිරියාර ටික මුලින්ම බුදු මැදුරට ඉන්පස්සේ චෛත්‍යයට බෝධින් වහන්සේට අපි පිළිවෙලින් පූජා කරගන්නවා. ඉතින් අපේ මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඔයාලව ඉදිරියේදී හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. වෙනද වගේම පිට එක එකතු වෙලා ඉන්න කියලා අපි ඊටමත් ආදරයෙන් ඉල්ලනවා. අපේ channel එක තාමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න.